ඔබ දන්නවා ඕනෑම රටක ඕනෑම උසාවියක නඩුවක් කතා කරනකොට ඊට වැරදිකාරයා හට දඬුවම් ලබා දෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ ඇති කරුණුවලට අනුගතව කියලා. ලෝකයේ හැම රටකම ඉන්න විනිශ්චයකාරවරුන් එහෙම කරාට දණ්ඩ නීති සංග්‍රහයට පයින් ගහලා තමන්ගේ මතයට දඬුවම් ලබා දෙන අපූරු විනිශ්චයකාරවරයෙක් ඇමරිකාවේ ඉන්නවා. මයිකල් සිකොනටි කියන මේ අපූරු විනිසුරුවරයා ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල් නාගරික උසාවියේ. දිනක් කැම්බ්‍රිය දුරකට මුදල් ලබා නොදී පලා ගිය 18 හැවිරිදි වික්ටෝරියා නම්ති තරුණියකගේ නඩුවක් මේ විනිසුරුතුමා ඉදිරියේ සාකච්ඡා කෙරුණා. එහිදී ඔහු ඇයට තේරීම් දෙකක් ලබා දුන්නා. ඒ එක්ක දින 30කට සිරගත වීම හෝ එසේත් නැතිනම් හැතැම්ම 30ක් පයින් ඇවිදීමයි. අවසානයේ ඇය තෝරාගත්තේ හැතැම්ම 30ක් පයින් ඇවිදගෙන යාම. තවත් වරක තම අසල්වැසි නිවසේ බලුසුරතලට අමානුෂික ලෙස පහර දී තුවාල කිරීම සම්බන්ධව තරුණියක් මේ විනිසුරුවරයා ඉදිරියේ පෙනී සිටියා. ඇයටද ඔහු තේරීම් දෙකක් ලබා දුන්නා. ඒ දින 90ක් සිරගත වීම හෝ නාගරික කසල අංගණයට ගිහින් පැය 8ක් එක දිගට එහි සිටීමයි. අනතුරුව ඇය තෝරාගත්තේ කසල අංගණයට යාමයි. මයිකල් විනිසුරුවරයා විසින් තවත් වරක නගරයේ පිහිටි දේවස්ථානයේ ජේසු බිලිදාගේ සුරුවම සොරගත් තරුණයින් දෙදෙනෙකුටත් අපූරු දඬුවමක් ලබා දුන්නා. ඒ අපි දෙන්නා මෝඩ තකතිරුවෝ දෙන්නේ කියයි ලොකු අකුරල්ලියෝ පුවරුවක් උස්සාගෙන බූරුවකු පිට නැගී නගරයේ ගමන් කෙරීම. ඉතින් මයිකල් විනිසුරුවරයා මේ ආකාරයට දඬුවම් ලබා දෙන්නේ නිකම්ම නිකන් නෙමෙයි ලොකු පදනමක් ඇතුව. ඒ ගැන ඔහු පවසන්නේ මෙන්න මේ වගේ කතාවක්. ලොකු උසාවියකදී වැරදිකරුව වෙන අය කවුද කියලා හොයලා බැලුවොත් ගොඩක් වෙලාවට ඒ අය මේ වගේ පහළ උසාවියකදී වැරදිකරුව වෙලා ඊට පස්සේ තව තවත් අපරාධවලට යොමු වෙච්ච අය. එයාලව හිරේ දැම්මට පස්සේ එයාලා තව තවත් අපරාධවලට යොමු වෙනවා. ඉතින් වැරදිකරුවන්ව හිරේ දානවා වෙනුවට වෙනස් විදිහේ දඬුවමක් පැනවුවොත් මේ අපරාධ රැල්ල නවත්තන්න පුළුවන් වෙයි කියලයි මම හිතන්නේ. ඒ කෙසේ වෙතත් ඔහුගේ මේ අපූරු වැඩපිළිවෙල නිසා ඔහු මුළු ඇමරිකාවේම ඉතාමත් ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඔහුගේ අධිෂ්ඨානය සඵල කරමින් අන්නගරවල වැරදිකරුවන් තවත් වරක් වැරදි කිරීමේ ප්‍රතිශතය 75%ක් වෙද්දී පෙන්සිල් නගරයේ එම ප්‍රතිශතය 10%ක් වැඩි 15 අගයක් ගෙන තිබෙනවා. මේ වීඩියෝ එක යනවලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.